ප්‍යුටෙක් එක්සෙල් YouTube channel එකට අදත් ඔයාලා හැමෝම ආයුබෝවන් කියලා පිළිගන්නවා. අද මම කතා කරන්න යන්නේ Google Cloud ගැන. මේ වීඩියෝ එකෙන් මම Google Cloud free account එකක් හදාගන්නේ කොහොමද? ඒ වගේම Google Cloud වල virtual machine එකක් create කරගන්න කොහොමද කියන ගැනත් කතා කරනවා. හරි මම දැන් මගේ Google Cloud free account එක create කරගන්න යන්නේ. මම මේකට Google එකට ගිහිල්ලා Google Cloud කියලා search කරාම ඔයාලා බලන්න පුළුවන් මුලින්ම එන link එක cloud.google.com කියන එක මම ඒක link එකට යනවා. ආය link එකට ගියාම ඔයාලා බලා ගන්න පුළුවන් free trial කියලා තියෙනවා. මම මෙතන free trial එක create කරගන්න ඉඳලා free trial කියන එක මෙතන click කරනවා. ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මේ වගේ Google Cloud platform කියලා තියෙනවා. මෙතන ඔයාලා බලා ගන්න පුළුවන් all products ඔක්කොම products ටික access කරන්න පුළුවන් කියලා තියෙනවා. ඒ වගේම $300 ක ක්‍රෙඩිට් ලිමිට් එක. ඒ වගේම මෙතන අපිට කාඩ් එක දෙන්න තියෙනවා. මෙතන මේ ඊට පස්සේ එන එකේ මේ කාඩ් ඩීටේල්ස් දෙන්න තියෙනවා. මෙතන ඒගොල්ලෝ කියලා තියෙනවා no auto charge after free trial end කියන එක. ඊට පස්සේ මෙතන ඔයාලා කන්ට්‍රි එක ශ්‍රී ලංකාව කියලා auto වෙලා තියෙනවා. ඒ වගේම මෙතන ඊමේල් අප්ඩේට්ස් ඒ වගේ දේවල් ඕනේ නම් මෙතන yes කියන එක ක්ලික් කරන්න. මම මෙතන no කියන එක දානවා. ඒ වගේම මේගොල්ලන්ගේ terms and condition වලට අපි agree වෙන්න ඕනේ. තමන් යස් කරලා ඇග්‍රියන් කන්ටිනියු කියන එක ක්ලික් කරනවා. ඊට පස්සේ ඔයාලන්ට එයාගේ බලන්න පුළුවන් මෙතන ඔයගලගේ නේම් එක ඔටෝ වැඩලා දෙනවා. ඒ වගේම account type එක, address එක, ඔගොල්ලෝ Gmail account එක හදාදී දුන්න details ටික මෙතන automatically මෙතනට වැටෙනවා. ඊට පස්සේ ඔයාලන්ට බලා ගන්න පුළුවන් මෙතන payment method එකක් දාන්න තියෙනවා. මෙතන තමයි ඔයගලගේ card details දෙන්න ඕනේ. මම මෙතන මගේ කාඩ් ඩීටේල්ස් දීලා ඇඩ්‍රස් එක සේම් හින්දාම මේ ටික් එක දාලා ස්ටාර්ට් මයි ෆ්‍රී ට්‍රයල් කියන එක ක්ලික් කරනවා. ඊට පස්සේ බලා ගන්න පුළුවන් වෙල්කම් ක්යූටෙක් එක්සෙල් කියලා වැටලා තියෙනවා. මම ඒක ලින්ක් කර ගන්නවා. හරි ඊට පස්සෙත් ඔයගලන්ට මෙතන නැවිගේෂන් මෙනු එකට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් බිලින් සපෝට් සිකියුරිටි වගේ දේවල් තියෙනවා. මෙතන බිලින් එකට ගියාම ඔයගලන්ට බලා ගන්න පුළුවන් ඔයගලන්ගේ බිලින් ඩීටේල්ස් මෙතන ක්‍රෙඩිට් කොච්චර ඉතුරු වෙලා තියෙනවාද ඒ වගේම දවස් කීයක් තියෙනවද කියන එක මේ ෆ්‍රී ට්‍රයල් account එක. ඒ වගේම මෙතන payment method වලින් ඔයගලන්ගේ credit card details edit කරන්න අලුතෙන් payment method add කරන්න වගේ දේවල් කරන්න පුළුවන්. ඒ වගේ බලා ගන්න පුළුවන් ඔයගලන්ට storage SQL network services වගේ ගොඩක් දේවල් තියෙනවා, app engine වගේ දේවල්. මම ඊට පස්සේ ඔයාලන්ට කියලා දෙන්න යන කොහොමද virtual machine එකක් කොහොමද create කරගන්න කියන එක ගැන. මම මෙතන කම්පියුටර් වල කම්පියුටර් එන්ජින් කියන එක ක්ලික් කරනවා. ගිහලා ඔයගලන්ට බලන්න මම මෙතන VM instances කියලා දිනවා. මම ඒක ක්ලික් කරලා මෙතන create කියන එක ක්ලික් කරනවා. ඊට පස්සේ ඔයාලන්ට මෙතන VM එකේ name එකක් දෙන්න පුළුවන්. මම Qtech කියලා දෙනවා. ඊට පස්සේ මෙතන region එකයි zone එකයි ඔයාලන්ට කැමති එකක් select කරන්න පුළුවන්. මම ඩිෆෝල්ට් තියෙන එකම තියෙනවා. ඒවා මෙතන CPU එක වගේම RAM එක සිලෙක්ට් කරන්න පුළුවන්. මම 2 CPUs 7.5GB මෙමරිය සිලෙක්ට් කරලා ඊට පස්සේ මෙතන ඔයගලන්ට කැමති OS එකක් සිලෙක්ට් කරන්න පුළුවන්, බූට් disk එකක්. මම මෙතන Windows Server 16 data center එකක් දාගන්නවා. ඒක ටික් කරලා ඊට පස්සේ මෙතන ඔයගලන්ගේ disk type එක දෙන්න. මම මෙතන SSD select කරනවා. 50GB මන් දෙනවා capacity එක, disk capacity එක දීලා මම select කියන එක click කරනවා. හරි ඊට පස්සේ මම මෙතන create කියන එක click කරනවා. හරි දැන් virtual machine එක create වෙලා ඉවරයි. ඔයගලන්ට මේකට log වෙන්න පුළුවන් remote desktop use කරලා. මම මෙතන ඉස්සල්ලා set windows password කියන එකට යනවා. ගිහිල්ලා මම මෙතන user name එකට Qtech XL කියලා දෙනවා. දීලා set කරගන්නවා. ඊට පස්සේ මෙතන ඔයාලට password එක බලා ගන්නවා. password එක මම මෙතනින් copy කරගන්නවා. copy කරලා මම close කරනවා. ඊට පස්සේ මම මෙතන click කරලා download the RDP file කියන එක click කරනවා. ඊට පස්සේ බලන්න මෙයාගේ
RDP ෆයිල් එක ඩවුන්ලෝඩ් කරනවා මම ඒක ක්ලික් කරලා කනෙක්ට් කියන එක ක්ලික් කරනවා හරි ඊට පස්සේ මම මෙතන මේ user name එක password එක මම ඉස්සෙල්ලා copy කරගත්ත password එක දෙනවා දීලා okay කරගන්නවා මම yes හරි මේ දින්න අපි අදාතු virtual machine එක මේක අපි this computer එක ගියාම ඔයාලට බලාගන්නවා අපි 50 GB hard disk space එකක් hard disk එකක් ඒක create කරද්දී දුන්නේ එක මෙතනට 50 GB වෙරලා දෙන බලා ගන්න පුළුවන් ඒ වගේම 7.5 GB RAM එක අපි දුන්න විදිහට මෙතන වෙරලා තියෙනවා Windows 16 හරි ඊට පස්සේ අපි බලමු මේ VM එකේ internet ස්පීඩ් එක කොහමද කියන එක ගැන අප්ලෝඩ් එකේදී speedtest.net එකෙන් එර එකක් එනවා අපි බලමු fast.com වලින් හරි මේ දින fast.com එකේ මේගේ ස්පීඩ් ටෙස්ට් එකේ ස්පීඩ් ලිමිට් එක හරි ඕලන්ට මේ විදිහට Google Cloud එකේ ඕලන්ට කැමති OS එකක් යූස් කරලා කැමති configuration දාලා virtual machine එකක් create කරගන්න පුළුවන් ඒ වගේම මේ disk manage කරන්න පුළුවන් images manage කරන්න පුළුවන් ඕගලන්ට snapshot ගන්න පුළුවන් ඒ වගේ ගොඩක් දේවල් පුළුවන් හරි අද අපි කතා කරේ කොහොමද Google Cloud වල free account එකක් හදාගන්න. ඒ වගේම Google Cloud වල කොහොමද virtual machine එකක් create කරගන්නේ කියන එක ගැන. මම හිතනවා ඔයාලට සරල idea එකක් එන්නේ නැති කියලා Google Cloud platform එක ගැන. හරි මේ වගේ video එකෙන් ඉස්සරහට හමු වෙමු. දිගටම ඇදි සිටින්න Qtech Excel YouTube channel එකත් එක්ක. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.